කල් වැඩිනේ දෙයියනේ. ඔව් මොන මොකද කියන්නේ? අකුරු තුන අකුරු හතර ඉවරයි. අපිට ඉතින් අකුරු ගානනුව නෙමෙයි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිය අනුව. එහෙනම් අපිට නම වැදගත් නැහැ. පුද්ගලයා වැදගත් නැහැ. ප්‍රතිපත්තිය සහ වැඩසටහන වැදගත්. හැබැයි ජනාධිපතිතුමා සම්පූර්ණ ජනතාව අතරට ගිහිල්ලා යාලි කටයුතු කරන්න ඉන්නවා. විපක්ෂය තමයි දැන් නිහඬ. මේ ජනාධිපතිතුමා දන්න තිත්ත ඇත්ත තමයි 2000 එතුමාට අමතක වෙලා තියෙන තිත්ත ඇත්ත තමයි 2015 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද නොබෙදුවේ? අන්තිම පොහොය දවසේ සිල් නැත්තම් සීලුම දෙනාට සිල් රදින් බෙදුවා. නොබෙදුව දෙයක් නැත. හැබැයි ප්‍රතිඵලය පරාදයි. 2018 පළාත් පාලන මැතිවරණයේ යහපාලන ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවට පස්සේ ඔය බැඳුම් කරවලින් සල්ලි ගෙනල්ලා ගම් පෙරළිය කියලා ගම පෙරළන සංවර්ධන වැඩසටහන පටන් ගත්තා. ප්‍රතිඵලය ආණ්ඩුව පරාදයි. කියන්නේ ජනතාව දැන් ආණ්ඩුව අත්හැර ගිල්ල ඉවරයි. අලි දෙන්න හාල් දෙන්නම් කියලා නෙවෙයි රත්තරන් දෙන්නම් කිව්වා. ජනතාව නම් ආයේ ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. හාල් දුන්නොත් හාල් ගනීවි. පොල් දුන්නොත් පොල් ගනීවි. හැබැයි ඡන්දේ නම් දෙන්නේ නැහැ. පින්දේ හාල් ටික දෙනකොට පින්දේ. හැබැයි ඡන්දේ නම් දෙන්නේ නැහැ. ඒක පැහැදිලි. හැබැයි ඉතින් එතුමා පෝලිං යුගයක් නිමකර නායකින්නේ රටේ. ඒ පෝලිං යුගයේ ඇති උනේ බැසිල් රාජපක්ෂ මහත්තයා අපි දුන්න උපදෙස් විසිරෙස ක්‍රියාත්මක නොකර එතුමා සිතාමත ඇති කරලා මේ මතක තියාගන්න. මේ පෝලිං යුගයක් ඇති වුණා නෙවෙයි ඇති කළා. ඇති කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා එළවල බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති කිරීමේ කූට සැලැස්මේදී පිරිස තමයි ඇති කරේ. ඉතින් අපි කිව්ව ආකාරයට ඇත්තම පෝලිං යුගයේ නැති කරේ සලාක ක්‍රමය හඳුන්වා දීමෙන් සහ මිල සූත්‍රයක් හඳුන්වා දීමෙන්. ඒ යෝජනා දෙකම අපි අමති මණ්ඩලයට ඉදිරිපත් කළා. බැසිල් රාජපක්ෂ මහත්තයා යටි අරමුණක් තිබුණු නිසා ප්‍රතික්ෂේප කරපු යෝජනා. ඉතින් ඒක මේ මහා විශ්ව කර්ම වැඩක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ ගියාට පස්සේ අනිවාර්යෙන් සිදු විය යුතු වැඩක්. දැන් බුදුමා ඒකාන්ත විශ්වාස කරන්නේ මේ ගෝඨාභය මහත්තයා පැන්නේ බැසිල් මහත්තයා. එදා ඉඳන් අපි කිව්වනේ ඕක ගිහිල්ලා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියලා තියෙනවා. අපි මමත් විමල් විරල් සමත්තුමත් තිරාණ අලස් සමත්තුමත් දල සලාපරමතුමත් මහින්දානන්ද අමතුමත් ගිහිල්ලා මෙහෙම කුමන්ත්‍රණයක් කරන ඔබතුමයි කුමන්ත්‍රණයට අහුවෙලා ඉන්නේ. ඒ එතුමාට මේ ලෝකේ හැමෝටම වඩා සහෝදර විශ්වාසයයි. ඒක තමයි එතුමට කෙලවුනේ. දැන් ඔබතුමා ඔහොදේ මේ සහෝදර සමාගම කැඩෙන්නේ. එහෙම කැඩෙන්නේ නැහැ. ඉතින් සහෝදර සමාගම ශක්තිමත් වින්දානේ ඔබතුමාට අනුතුරක් කිව්වම අනුතුරු පෙන්නලා දුන්න කට්ටිය ගෙදර යවලා සහෝදරයව බදාගත්තේ. ඒක ඉතින් බෝම්බයක් බදාගත්තා වගේ වුණා අන්තිමට. ඔබතුමාලා මේ දවස්වලට රාස් සාකච්ඡා කරනවා නේ කියනකොට රහස් සාකච්ඡා කියන්නේ කියන්නේ වෙරි හින්දනේ. ඒක රහස් කියලා. රතර ඒක කිව්වොත් රහසක් නැති රහසක් වෙනවා. එහෙම කයක් තියනවද? රහස් සාකච්ඡා තියෙනවා. සාකච්ඡා කඩාකප්පල් කිරීමට විවිධ බලවේගවලට උමනාව තියෙනවා. ඒ නිසා ඒවා රහසක් විදිහට තියෙනවා. ප්‍රතිඵල ඉදිරි මාසය ඇතුළත දකින්න පුළුවන් මේක. විජේදාස මහත්තයා ජනාධිපති අපේක්ෂකයවරුන්ට ඔබගේ සහාය ලැබෙනවා. අපි පුද්ගලයා මතව නැවතවතාවක් කියන අපි පුද්ගලයා මත නෙවෙයි තීරණය කරන්නේ ජාතිකත්ව ප්‍රතිපත්ති සහ වැඩසටහනක් මත. මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩදමන්න මේ ආණ්ඩුවට වැඩසටහනක් නැහැ. පෝලිං යුගේ නැති කරා කිව්වට කරලා තියෙන්නේ ණය ගෙවන එක නතර කරලා අලුතෙන් ණය අරගෙන. ඒතකොට කට්ටියට ආපහු ඩොලර් තියෙනවා වගේ පේනවා. මේක මායාවක්. මේ විදිහට ගියොත් 2022ට වඩා අඳුරු වසරක් ඉදිරි වසර 5 ඇතුළු තියෙනවා. මේ අපි අපායේ ඉන්ටර්වල් එකේ ඉන්නේ. ළඟදිම ඉන්ටර්වල් ඉවර වීමට නියමිතයි. එහෙම නොවෙන්න නම් දේශියත්වයේ මත පදනම්ුණු නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනි. ඒ සඳහා අපි වැඩසටහනක් හදලා තියෙනවා. ඒ වැඩසටහන පිළිගන්න, ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන හැකියාව තිබෙන අපේක්ෂකයට අපේ සහාය හිමි වෙනවා. ඒ අපේක්ෂකයා අපිම හඳුන්වා දෙනවා. ඒක තාම ඇවිල්ලා නැහැ. ਉਹ ඉන්න මේ භූමියේ. සංගරෝක්ත ඡන්දයක් තියෙන්නේ බෑ. අපේක්ෂක ඉදිරිපත් කරන දැන් ඔය දැක්කනේ 2023 ජනවාරි මාසේ. ඡන්දයක් තියෙනවා අපේක්ෂක ඉදිරිපත් කරන්න කිව්වා. අපි අපේක්ෂක ඉදිරිපත් කරා. අනේ අහිංසකව රස්සාවලින් ඉවත් වෙලා ඡන්දෙට ඉදිරිපත් වුණා. තාම ඡන්දෙ නැහැ. අවුරුදු එකමාරක් ගිහිල්ලා ඡන්දෙ නැහැ. ඉතින් ඒ නිසා රස්සාවක් නැහැ, ඡන්දෙත් නැහැ, අතේ තිබ්බ තුට්ටු දෙකක් නැහැ. තිබ්බ සල්ලි වලින් පත්‍රිකා ගහලා, කටවුට් ගහලා කට්ටි වැඩේට වැස්සනේ. ඒ නිසා ඒ කියන්නේ දවල් වැටුණු වලේ, රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහනේ. ඉස්සලාම ඡන්දෙ ප්‍රකාශයටපත් කරන්න. කිසි සැකයක් තියාගන්න එපා. අපි අපේ ජාතිකත්ව අපේක්ෂක ඉදිරිපත් කරනවා. ඒකේ රණවීර වික්‍රමසිංහ මහතා පරාජය කරන්න පුළුවන් නේද උතුමාලා? ආණ්ඩුව දෙද්ද මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න තරම් මේ රටේ ජනතාව මෝඩයි කියලා ඔබ හිතනවද?
මේ හාල් කිලෝ 20ට ඊළඟ අවුරුදු පහ පාවල දෙන්න තරම් මොඩේ මේ මොඩකම් කරලා තිනවා. මෙච්චර අගාධයකට වැටුණාට පස්සේ තාමත් ඒවට අහුවී කියලා මම නම් හිතන්නේ අර වලක වැටීම මොලේට ලාභයකි කියනෝනේ. 2022 වලේ වැටුණ වලෙන් පස්සේ ජනතාවට ඇස් ඇරිලා මොලේ පෑදිලා කියලා මම නම් හිතන්නේ. ඔබට මේ සැකයක් තියෙනවා වගේ නිකන් තාමත් නිකන් ජනතාව මොඩකම් කරන්න ඉඳී තියෙනවා වගේ. සමගි ජනමල වේගී කියලා තියෙන ඔබතුමාගේ තක්සේරු අවශ්‍ය නැහැ නේ. ඒ කියන්නේ තක්සේරු ඔබතුමා යන්නේ තේරුද? අනේ නේ. පස්සේ ඉතාලියේ යන්න වගේ නිකන්. ඔබතුමා ඉතින් මාධ්‍ය හමුවල අපි කියනවා ඇහුවොත් ඒ හැමදාම ඇවිල්ලා හැමෝටම පොල්ලෙන් සමානුපාතිකව බෙදන්න ඕනේ කියලා එකක් තියෙනවා. කාට හරි පහර දුන්නොත් දෙකක් අනිත් ළඟ ඉන්න ඔක්කොටම දෙක දෙක ගහන්න ඕනේ. එහෙම නැහැ. ඒ මතුවෙන මාතෘකා අනුව අපි ඒ අදාළය ගැන විචේත කළා. ඔබතුමාට සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන මගේ විචේතන බලන්න උනාට ජනාධිපතිවරණේ කල මගේ වීඩියෝ ටික බැලුවම ඇති වෙන්න අපි ඒ අවශ්‍ය විචේතන ඉදිරිපත් කළා තියෙනවා. දැන් ඇති ඒ කියන්නේ නේද? අර ඕවඩෝස් එන්නම විචේතන ඉතින් විචේතන වැඩ කරපු ඉඳන් තියෙන එතුමා දැවැන්ත උත්සාහය දරලා ජයග්‍රහණයක් මායිමටවත් දෙන්න බැරි වුණේ. දැන් ඊට වෙනස් වෙලා නැහැ. එතුමාගේද? නැහැ මේක අපේ ඉන්නේ. නැහැ මම කිව්වා ඉතාල පැහැදිලිව පුද්ගලයා වැඩගත් නැහැ. අනුරද සජිත්ද රනිල්ද විජේදාසද නාමල්ද නැහැ. රාජපක්ෂත් එක්ක අපි කිසි ගනුදෙනු නැති ඉතින් පුද්ගලයා අපි කියන්නේ වැඩසටහන. ඔය පුද්ගලයා එක්කෙනෙකුටවත් වැඩසටහනක් නැහැ රට මේ අර්බුදෙන් ගොඩ ගන්න. ඉදිරිපත් කළ දෙනා මට කියන්නේ මෙන්න ආවලා ගාව තියෙනවා කිය. බ්ලූ ප්‍රින්ට් කියලා එකක් දීලා තියෙනවා වගේ සමුයන්තරේ. ඒතර වැඩසටහන නැහැ ඒගොල්ලෝ කියලා තියෙනවා යම් කාරණා කීපයක්. ඒ කාරණාවලි රනිල් වික්‍රමසිංහගේ කාරණේ අතර මොකක්ද තියෙන වෙනස කියන්නේ? මොකද්ද කියන්නේ? අපි ආවම ජාත්‍යන්තර මූල අරමුදල් ලබා දුන්නු වැඩසටහන රනිල්ටත් වඩා හොඳින් කරනවා කියන්නේ. මට කියන්නේ මට අද නොදන්නකොට මම මේක අහන්නේ. ජාත්‍යන්තර මූල අරමුදල් විසින් දියුණු කරපු රටක නමක් දැන් 1900 දැන් 1940 දශකයේ ඉඳන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක බැංකුවේ උදව් කරන රටවල් ගොඩ දාන්නේ ගොඩ දාපු එකම එක රට වලට දාපු රටවල් නම් ගොඩක් තියෙනවා ඒ නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු කියන ස්ථාවරේ අපි ඉන්නේ අපි හැමදාමත් ඒක කිව්වා ආණ්ඩුව ඇතුලේ මම තමයි මුලින්ම යෝජනා කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගන්න ඕනි කියලා හැබැයි මේ අත්සන් කළා තියෙන ගිවිසුමත් එක්ක නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් නම් මේ රට ගොඩ දාන්න බෑ මේ රට තව වලපල්ලට යනවා ගිවිසුමේ මතනේ 17 වෙනි වගන්තිය කියනවා වසර 4ක් ඇතුළත නිදාසේ මුදල් ගලායීම් වලට තියෙන සියලුම බාධාවන් ඉවත් කළ යුතුයි අදටත් අපේ රටේ ඉන්දියාවේ අපනයන කරුවෙක් තමන්ගේ අපනයන ආදායමේ 90% රට ඇතුළට ගේන්න ඕන මාස 3ක් ඇතුළත ලංකාවේ එහෙම නීතියක් නැහැ ඒ නිසාද අපේ කට්ටිය අපනයන කළ ඩොලර් තියෙන සිංගප්පූරුවේ ඩුබායි වල වෙන රටවල. ඉතින් රට ඇතුලේ ඩොලර් කියන. ඩොලර් රට ඇතුලට ගේන්න විදියක් නැහැ. මොකද රටේ එහෙම නීතියක් නැහැ. එහෙම නීතියක් අපි ගේන්නේ නැහැ කියලා IMF එකට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් කොහොමද රට ගොඩ යන්නේ? නිසා මේ ගිවිසුමින් රට ගොඩ දාන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් බ්ලූ ප්‍රින්ට්, ග්‍රීන් ප්‍රින්ට්, බ්ලැක් ප්‍රින්ට් ඔය කිසි දෙකකින් රයිට් බ්ලැක් අවුට් විතරයි ඇති වෙන්නේ. මොකද මේක ඉතාම අතාර්කික වැඩසටහනක්. අලිය වැටිච්ච සමහර වෙලාවෙදී රට ගොඩ ගිහිල්ලක් තියෙනවා. හොඳ වෙලා තමයි කුටි ත්‍රස්තවාදයේ පරාජය කරනකොට අලියා විරුද්ධ වුණා. අලියා වැටුණා රට ගොඩ ගියා. ඒ නිසා ඒක වැරදි තර්කයක්. මේ ලංකාවේ නිදාස ලංකාවල ලොකුම ජයග්‍රහණය ලැබලා තියෙන්නේ අලියා වැටුණු වෙලාවේ.